මගේ පාසල් කාලේ මම එතකොට හිටිය මං හිතන්නේ මට මතක හැටියට 11 වසරේ මම මේ ගොඩක් වෙලාට පන්තියේ උදරුවෙක් නෙවෙයි එක්ක මම හිටියේ මියුසික් රූම් එකේ එක්ක මම හිටියේ ඩාන්ස් රූම් එකේ නැත්තම් ඩ්‍රාමා කාමරේ තමයි හැමතිස්සම හිටියේ මගේ විද්‍යාව ගුරුතුමිය මට කියනවා මොන විද්‍යාඥතුමෙනි මම පන්තියේ නැහැ කියලා මම පන්තියෙන් එළියට දැම්මා මම පරක්කුල දුවගෙන දුවගෙන ආව බය නිසාම දැම්මා මම පන්තියෙන් එළියට දාලා කිව්වා ඔයාට කවදාවත් විභාගෙ පාස් වෙන්න බෑ ඔයා ඉගෙන ගන්න බැරි ළමෙක් ඔයාට නිවන් සුව කියලා ටෙකේ දා ගොඩක් දැනිච්ච කතාවක් මම ඕ ලෙවල් කරා බොහොම හොඳට සපත් වුණ කෙනෙක් මං ඒ ලෙවල් කරා කැම්පස් කියන්නේ මං විශ්වවිද්‍යාලෙට තේරුණා මම ඒ විශ්වවිද්‍යාලෙට තේරිච්ච දවසේ රිසල්ට්ස් අරගෙන මම ඉස්කෝලේට ගිහිල්ලා ගුරුවරුන්ට කතා කරනකොට මගේ ගුරුතුමියට ගිහිල්ලා කිව්වා මගේ ඇත්තට මගේ ගුරුතුමියට තරහක් තිබුණේ නැහැ හැබැයි මට ලොකුවට දුකක් දැනුණා එදා ඒ දවසේ මම ගිහින් කිව්වා මිස් මම කැම්පස් යන්න තේරුණා මම කැම්පස් යනවා කියලා හැබැයි ඒ ගුරුතුමිය එදා එයාට මතක තියෙන නැතුව එයා මට මේ විදිහට කතා කරා මීට අවුරුදු දෙකකට කලින් කියලා යාමරිකෝ එයා ඒ ගුරුවරු වෙතන හිටපු ස්ටාෆ් රූම් එකේ හැමෝටම මේ මගේ ගෝලයෙක් කියලා එයා කැම්පස් යන්නේ තේරලා කියලා කතා කරලා හැමෝටම කිව්වා. පස්සේ කාලෙක තමයි මම දැනගත්තේ සමා වෙන්න ගුරුතුමියනි මම මේක මේ විදිහට කියනට ඔබතුමිය ගණන්නේ තාම මම ගණන් සඳහන් කරන්නේ නැහැ. අය ප්‍රශ්න ගොඩක හිටපු කෙනෙක් ඇයගේ දුව වෙන අනවශ්‍ය සම්බන්ධයකට ගිහිල්ලා ගෙදරින් ගිහිල්ලා ඒ දවස්වල ඇය ලොකු පීඩනයකින් හැබැයි ඒ එදා ඇය කියපු වචන ටික මම දන්නේ නැහැ ඒ ප්‍රශ්නෙක හිටියේ කියන එක මට ගොඩාක් ලොකු වේදනාවක් වුණා නිසා ඒ විදිහේ දරුවන්ට ඇත්තටම කරන්න එපා සමහරවිට මම ඒකේ මොටිවේට් වුණාට මම කොහොම හරි කරනවා කියලා මගේ එතන හොඳ දෙයක් තියෙනව නේද දැන් ඔබ ඒක ගත්තු විදිහ ඔව් ඒක චැලෙන්ජ් එකක් හැටියට ගත්තේ ඒකෙන් වැටෙනව වෙනුවට නෑ මම කැම්පස් ගිහිල්ලා පෙන්නනවා කියලා කියන තැනටත් ගන්න පුළුවන් ඒකයි දරුවන්ගේ පැත්තෙන් දරුවෝ හදාගන්න ඕන කියලා දැන් ගුරුවරුත් එන්නේ පීඩාවල කියලා ඔබතුමිය කිව්වා අපිත් දන්නවා ඕනම කෙනෙක් මේ දවස්වල තියෙන ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන් පවුල් ප්‍රශ්න වෙන්න පුළුවන් ඒ දෙවලුත් අරගෙන තමයි යන්නේ කොහොමද මේ තෝරා බැරිම දැන් දරුවත් එක්ක ගණදෙනු කරන්න පටන් ගන්නකොට ගුරුවරු කොතනින්ද ඉතින් දැන් හැමෝම සාමාන්‍ය වෙනස්සනේ ගුරුවරුත් එහෙමනේ එතකොට ඒ වෙන් කරගැනීම මොකද්ද කරන්න ඕනේ ඔව් ඔබට මෙහෙම හිතෙන්නේ නැද්ද ඔබට තරහ ඔබට ගෙදර හස්බන් කියන්නේ ස්වාමි පුරුෂයා සලකන්නේ නැහැ දරුවෝ තිතුවක්කාරයි මෙන්න අලුත් ජීවිත ටිකක් ඉස්සරහා ඉන්නවා දැන් මගේ මම පාසල් ට්‍රැවල් හිට ගන්නවා මේ දරුවන්ට ප්‍රශ්න තියෙනවා ඔබට බැරිද ඒ දරුවන්ගේ ප්‍රශ්න වලට සහනයක් වෙන්න ඒ දරුවන්ව තේරුම් අරගෙන ඔබට හම්බෙන්නේ නැති දේ ඔබ දන්නවනේ මට මොකක්ද හම්බෙන්නේ නැති කියලා ඒ දේමනේ මේ දරුවන්ටත් හම්බෙන්නේ නැති එක එක විදිවලින් ඒක දුන්නොත් ඔබට ඒ ලැබෙන සතුට ඒ සතුටින් ලැබෙන ශක්තිය කොයි විදිහට ජීවිතේ බලපායි කියලා හිතන්නේ අපිට සතුට නැහැ හරි එක පැත්තක සතුටක් නැහැ හැබැයි මම උදව් කරනවා සුන්දර ළමයි ටිකකට ඒගොල්ලන්ගේ ජීවිතේ ප්‍රශ්න විසඳගන්න. ඒතර ඒ ළමයි ලස්සනට ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යනවා. ජීවිතේ කලමනාකරණය කරගන්නවා කියලා දැක්කම ඒ සතුටෙන් ඔබව ජීවත් කරවයි නේද? ඇයි අපි නැති දේවල් හොය හොය රණ්ඩු කර කර ඉන්නේ? ඒතර ඔබ ඒකෙන් ඒ බ්ලෙසිං එක ඒ ආශිර්වාදය ඒ සතුටත් එක්ක ඔබ ගෙදර යනකොට ඔබ යන්නේ සිනාමුසුවලි. බුම්මගෙන මූණ එල්ලගෙන නෙවෙයි. ඒතර සතුටෙන් යන්නේ. ඒතකොට ඒ සතුට ඔබේ දා ගෙදර පුරවන්න පුළුවන් ඒ සතුටෙන්. එහෙම නැත්නම් ඒ දුක මෙහෙ අරගෙන ඇවිල්ලා මේ ලැබ මේ එපා කරපු ළමයට මුන් කියන දෙයක් නැහැ වැඩ කරන්නේ නැහැ බොරු කියනවා කියලා ඒ තරහ අරගෙන ඒ ගිහිල්ලා අන්න ඒ දෙදරත් ඒ තරහ වපුරනවා. ඒක අනිත් පැත්ත හරවන්න. ඔබක ඉස්සරහා ඉන්නේ මනුස්ස දරුවෝ ඒගොල්ලෝ තිල්ලන්නේ ආදරේ රැකවරණය විශ්වාසය. ඒ විශ්වාසය ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ජීවිතයේ අධ්‍යාපනයේ ලබල කවදාරි ඉතාම හොඳ පුරවැසිය හැටියට ඒගොල්ලන්ගේ වැඩිහිටි ජීවිතයේ ලස්සනට කළමනාකරණය කරගන්න. ඒකට ඔබ යොමු වෙන්න. එතකොට ඔබට ඔය කොහේවත් සල්ලි වලින් ආදරෙන් පිරිමින්ගේ ආදරෙන් නොලැබෙන සතුටක් ළමයින් ගෙදර තමන්ගේ ළමයින්ගෙන් නොලැබෙන සතුටක් මේ පිට දරුවන්ගෙන් ලැබේවි. එතකොට ඔබ එකින් ශක්තිමත් වෙනවා.